ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් දැන් නම් ටිකක් හැන්දෑ වෙලා. ඉතින් මේ හැන්දෑ වෙලා තමයි මට මේ පාර්සල් එක අද ගෙදෙට්ට ආවෙ. ඉතින් මම ආපු ගමන් පාර්සල් එක කඩලා බැලුවා. ඉතින් මම අද ඔයාලට රිවිව් කරන්න යන්නේ AliExpress එකෙන්, එහෙම නැත්නම් AliExpress website එකෙන්, එහෙම නැත්නම් AliExpress app එකෙන් උපයල් දෙකට ගෙන්නපු සුපිරි මේ වයර්ලස් මවුස් එක තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් රිවිව් කරන්න යන්නේ. ඉතින් අපි වීඩියෝ ඉස්සරහට කොහොමද මේ මවුස් එක කොහොමද මේ වැඩ ගෑලි කොහොමද කියලා වීඩියෝ ඉස්සරහට ගොඩක් දේවල් කතා කරමු. ඉතින් මට මවුස් එක ගෙදෙට්ට එන්න අත්‍යවශ්‍ය මාසයකට වඩා අඩු කාලයක් තමයි ගියේ. ඉතින් ඉක්මනට ඩිලිවර් කරනවා කියලත් මට ඔයාලට කියන්න පුළුවන්. ඉතින් හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා මට මේ කියන්න පුළුවන්. මොකද ඉක්මන් ඩිලිවර් කරන නිසා අපිට හොරයක් වෙන්නේ නැතුව ඉක්මනම ගෙදෙට්ට එන නිසා මේක මට ඔයාලා රිවිව් කරන්න කලින්ම හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා මට ඔයාලා රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මං සාමාන්‍ය ඉතින් වීඩියෝ සාමාන්‍යයෙන් හදලා රෙකෝඩ් කරන්නේ උඩ ස්ලැබ් එකේ ඉඳගෙන. ඉතින් ස්ලැබ් එක හරියට තව හදලත් නැහැ නිකන්. ඉතින් මම වීඩියෝ සාමාන්‍ය රෙකෝඩ් කරන්නේ උඩ ඉඳලා තමයි. ඉතින් ගොඩක් අය කියලා තිබ්බා පොඩි වීඩියෝ එක රෙකෝඩ් කරන තැන පොඩි වීඩියෝයක් ගේන්න කියලා. ඉතින් මේ විදිහට අද මං ඔයාලා ඒක පොඩ්ඩක් ලාවට පෙන්නනවා. හරි, එහෙනම් යන්නේ වැඩි කතා නැතුව අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. ඉතින් අපිට ඉස්සලාම මේක කඩලා ඉවරලා බොක්ස් එක එළියට ගත්තට පස්සේ බොක්ස් එක එළියට ගත්තම මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේකේ කලර්ස් දෙකක් තිබ්බා. ඉතින් මම කළු පාට එක තමයි ඕඩර් එකක් දැම්මේ. ඉතින් මට කළු පාට මවුස් එක තමයි ලැබිලා තිබ්බේ. ඉතින් අපි කොහොමද බලමු මේක ඕපන් කරලා කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේකේ පොඩි ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් තියෙනවා ඔයාලට කියන්න පුළුවන්. ප්‍රොඩක්ට් ෆීචර්ස් කියලා මේ වගේ ගොඩක් දේවල් මේකේ සඳහන් වෙනවා. ඒ වගේම ඔයාලා මෙතන පේනවාටි මේකේ දාලා තියෙනවා මේ වයර්ලස් කියලා තමයි තියෙන්නේ, පවර් සේවිං කියලා දෙනවා, අල්ට්‍රා සිම් ඩිසයින් එකක් තියෙනවා කියලා මේකේ පිටිපස්සේ බැකේ සඳහන් වෙනවා. ඉතින් මේ වගේ ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙන්න පහලින් තියෙනවා Windows 10 එකට, Windows 8 එකට, ඒ වගේම Windows 7 එකටත් ready කියලා මේ වගේ පොඩි ටිකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන් මේක Bluetooth එකක් විදිහට තමයි වැඩ ගන්නේ. කියන්නේ කිසිම එකේ මවුස් එකක් නැහැ. ඉතින් ඊට පස්සේ අපි ඉස්සරහට මේකත් unbox කරලා බලමු. ඉතින් ඉස්සලාම අපිට මවුස් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මවුස් එක අපි මේ විදිහට ඕපන් කරලා බලමු. ඉතින් ඕපන් කරාට පස්සේ මවුස් එක අපිට ඉස්සලා මවුස් එක මේ වගේ ඉටි කවරයක් උඩ මේ විදිහට ලස්සන මවුස් එක අපි බලා ගන්න පුළුවන්. ඉතින් මම මවුස් එකේ කිව්වේ නැති විශේෂ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඇත්තට මේක ලේසර් මවුස් එකක් වගේ, මේක RGB මවුස් එකයි. ඉතින් මම මේක ඔයාලට මෙතනින් ස්විච් එක ඔන් කරලා පෙන්නන්න. ඉතින් ඔයාලා පේනද මෙතන තමයි ස්විච් එක තියෙන්නේ. ඉතින් මෙතන ස්විච් එක, මෙතන තමයි ලේසර් එක තියෙන්නේ. ඉතින් මම මේක ඔන් කරලා පෙන්නන්න. ඉතින් ඔයාලා පේනවා ඇති මේකේ RGB ලයිට් දැන් වැඩ කරනවා. ඉතින් මේක අඳුරට ගියාට පස්සේ ගොඩක් හොඳට අපිට මේකේ RGB ලයිට් සිස්ටම් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපිට මයික් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේක මයික් එක අපි මැෂින් එකට, එහෙම නැත්නම් ලැප්ටොප් එකට කනෙක්ට් කරන USB පොට් එකක් මේ මවුස් එක ඇතුළේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පෙන්නදි ලස්සන ගොඩක් ලස්සන RGB මේකත් එක්ක තමයි මවුස් එක ලස්සන ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා පේනවාටි කියලා මම හිතනවා. ඊට පස්සේ ඔයාලා මෙතන පිටිපස්සේ පේනවාටි මෙතන මේ පොඩි මේක ඕපන් කරන්න කැලලක් තියෙනවා. අන්න ඒක මේ විදිහට ඕපන් කරාට පස්සේ ඔයාලා පේනවාටි. ඉතින් ඕපන් කරාට පස්සේ මෙතන පොඩි USB කොටසක් තියෙනවා. ඒක මේ විදිහට ඔයාලා මේ විදිහට ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මේක ගන්නවා. ඉතින් ගත්තට පස්සේ පේනවා ඇති මේ විදිහට USB කෑල්ලක් අපි බලා ගන්න පුළුවන්. ඉතින් මේ USB කෑල්ල ඔයාලගේ USB පොට් එකට ඔයාලා ගහන්න ඕනේ ඔයාලගේ මැෂින් එකේ තියෙන. ඉතින් ඊට පස්සේ USB පොට් එකට ගාලා මේක
මේ මවුස් එක මේ විදිහට මේක ලොක් කරාට පස්සේ මේ ගැහුවට පස්සේ තමයි අපිට ගොඩක් ලස්සනට අපේ ස්මූත් විදිහට වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේකේ සිග්නල් අදින රිසීවර් එක තමයි මේ USB පොට් එක. ඉතින් ඔයාලට අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඊට අමතරව ඔයාලා මෙතන පේනවාදී මෙතන පොඩි චාර්ජ් කරගන්න පොඩි පොට් එකක් තියෙනවා. ඉතින් ඔයාලා පේනවා ඇති කියලා මම හිතනවා මෙතන USB ස්ටෑන්ඩඩ් USB පොඩි පොට් එකක් තියෙනවා. ඉතින් ඒක හරහා තමයි අපි මේක චාර්ජ් කරගන්නේ. ඉතින් චාර්ජ් කරගන්නත් පොඩි කේබල් එක, දිග කේබල් එකක් නෙවෙයි, සාමාන්‍ය පොඩි කේබල් එකක් අපිට මේක ඇතුළේම අඩංගු කරලා අපිට ඒවන බලාගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි අපිට බොක්ස් එකත් එක්ක බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මවුස් එක මම කීප කරලා ඉතිරි විස්තරත් ඔයාලා අරගෙන මම මේ වීඩියෝ එකෙන් පොරොන්දු වෙනවා. ඉතින් ඔයාලා දැනටම කොහොමද අලි එක්ස්ප්‍රස් එකෙන් රුපියල් දෙකට මේ වගේ මවුස් එකක් එහෙම නැත්නම් රුපියල් දෙකට මේ වගේ ගැජට් කොහොමද ගන්න කියලා ඔයාලා දැන් නැත්නම් මම පල්ලේ වීඩියෝ එකක් දාලා දෙනවා. මේ වීඩියෝ එක ගිහිල්ලා එහෙම නැත්නම් ඔය උඩින් ඔයාලා පොඩි කාඩ් එකකට ඒ කාඩ් එකට ගිහිල්ලා ඔයාලා බලන්න පුළුවන් කොහොමද අලි එක්ස්ප්‍රස් එකෙන් රුපියල් දෙකට මේ වගේ පොඩි ගාණකට මේ වගේ බඩු ගින්නන්නේ කොහොමද කියලා ඔයාලා ගොඩක් පැහැදිලි වෙයි මේ වීඩියෝ එක බැලුවොත් එහෙම. ඉතින් වීඩියෝ එක ගැන මොනවාරි වල ප්‍රශ්නයක් ගැල්ලක් තියෙනවා පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න, මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න. ඉතින් මේ වගේ ටෙක් වීඩියෝ ගොඩක් කරලා තිනවා මගේ YouTube channel එකේ. මගේ YouTube channel එකට ගියොත් ඒ ටෙක් වීඩියෝ ඔක්කොම ඔයාලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා මම ඔයාලන් ගොඩක් ආදරෙන් ඉන්නවා. ඉතින් ඒ විදිහට එකතු වුණොත් තමයි මම අලුතෙන් ටෙක් වීඩියෝ එකක් දාපුවම ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තවත් මේ වගේ අලුත් සුපිරි ටෙක් වීඩියෝ එකක් ඉක්මනට වෙන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම. Yeah.